අයිබෝවන් යිතිහාසික මහිියංගන රජමහා විහාරයේ අවස්සන් රන්දෝලි පෙරහැරට සම්බන්ධ වුණු මහරගම සීතා ඇතින්නට වන ඇලියෙක් යැයි රැවටුණු වනජීී නිලදරුවෙක් රබ රුන්ඩකින් වෙඩි තබා තියෙනවා. එතකොට මේ සිදුවීමත් මුල්කරගෙන සුපුරුදු පරිදි, පෙරහැරේ රගන අලියතුන්ට පමණක් ලෞ කරන්නන්ගේ සංගමය හෙවත් ශ්‍රීලාංකිකයන්, සැබෑ ශ්‍රීලාංකිකයන්, පපු ඇවතු පලාගෙන හොටු පෙරාගෙන කඳුලු පෙරාගෙන. විශේෂයෙන්ම කමෙන්ට් සෙක්ෂන් වල සමූහ මිනිවලවල්වල වැලලන්න පටන් අරන්තියනවා. එතකොට මේ තත්ත්වය සාමාන්‍යයි එවගේම තමයි මේ තත්ත්වය අලියතුන්ට පමණක් සීමවෙච්ච ව්‍යාජ ආදරයක් ව්‍යාජ ඇෆෙක්ෂන් එකක් නෙමෙයි. විශේෂයෙන්ම පොමනේරියෙන් ගෝ්‍රව වැනි ඉන්ටනශනල් උසස් කුලවලට අයිති සත්තුන්ව විතරක් බල්ලෝ එහමනැත්තාම් බෞ්වෝ විදිහයට ආදරයෙන් වැනදගන්න අපේ මිනිස්සු හන්දිගානේ ලොම් හැලිච්ච තුවාලවෙච්ච, හොරිහැරිච්ච බල්ලොන්ට ගලකින් ගහල පන්න ලදාන්න දෙපාරක් හිතන්නේ නැහැ. එහෙමයි කියලා, අපිට කොහෙත්ම හැකියාවක් නැහැ. අපේ රටේ මිනිස්සු මේ අසරණ සත්තුන්ට සංවේජිතාවයක් දක්වන්නේ නැති ගල් හිටක් තියෙන ප්‍රජාවක් විදිහට අපිට හංවඩු ගහන්න කිසිම අයිතියක් නැහැ. නමුත්න්. න්දෙසි හිපයක් මත ඔවුන් තමන්ගේ සංවේජිතාවය මේ අසරණ සත්තුන්ට දක්වනො. විශේෂයෙන්ම අලියත්තු සම්බන්ධයෙන් මිනිස්සු සංවේදී වෙන්න නම්. අනිවාරයෙන්මඒ සතා හීලෑවෙච්ච, එවගේම පෙරහැවේ යන අලියතෙක් වෙන්නම ඕු. නැතුවවා ගාලික වැටිච් හක්කපටත් ස එකක්කාපු. ඇගේ මඩගාගත්ත දූවිලි තරගත්ත කබර වල්ලලියෙක්වනං අපේ මිනිස්සු ඒ තරම් සංවේදීව බලන්නේ නැ සංවේදී සිතින් ඒ අලියතා ගැන කයා කරන්නේ නැ. එක වැරැද්දකුත් නෙමෙයි. ඒ වගේම දැ මේ මහරගම සතා ඇතින්නට වෙඩි තබල තියෙන්නේ ඉලක්ක කරලා තියෙන්නේ ඇගේ පපුුවටමයි. එතකොට ඇත්ත ගම්වදින වනාලිින්ව පලවා හැරිය යුතුයි. එතකොට මේ පලවා හැරීමේ මානුෂීය මෙහෙයු මේ ප්‍රධාන පෙළේ භහමිය කාර්යභාරයක් ස්ථකරන පාර්ශවයක් තමයි වන ජීවිී නිලධහරය කියන්නේ. නමුත් අපි විශ්වාස කරන දේ තමයි වනාලික්ව පලවාහරන්න උගේ පපුුවටම වැඩිටැබිය යුතු නැහැ. හැබැයි මෙතැනදී කාරණ දෙකක් තියෙනවනි දැ මේ වැඩිටැබීම සිද්ධ වෙලා තියෙන්නේ පාන්දර ජාමය. එතකොට නිදි මරගාතේ. ඉතාමත් වෙහෙස කර දවසක් අවසංකරපුූ නිලදහරියෙකුට අත්වැරදීමක් විදිහට මේ වෙඩි තැබීම පපුුවට ඉලක්ක වෙලා තියෙන්න්නත් පොළුවක්. අලියත්තුූ අපේ රටේ සංස්කෘතියේම කොටසක් බවට පත් වෙලා අවසානයි. විශේෂයෙන්ම යුද්ධ පෙරබුණු වල ඉඳලා කොටන් අදින බරවැඩ දක්වාම. එවගේම පෙරහැර වැනි ආගමික සංස්කෘතිකාංගවලදිත් අපිට අලියත්තුන් නැතුවම බැරි තැනට ඔවු අපිත් සමඟ බද්ධ වෙලාතියෙන. නත් අදවෙද්දි සිය වාසභහුමි මේ මිනිසුල් විසින් බලහත්කාරය අත්පත් කර ගැනීමේ ප්‍රවණතාවේ නිසා අලිමිනිස් ගැටුම උග්‍ර ජාතික ගැටලුවක් බවට ප්‍රශ්නයක් බවට උත්සන්න වෙලා තියෙනවා. නමුත් මේ අලිමිනිස් ගැටුම සඳහා හිමිවිය යුතු ජාතික මට්ට මේ අවධානයක් වැදගත්කමක් අපි ලබාදීලා තියන වද කියන ප්‍රශ්නය අපි හමුුවේ තවමත් නොවිසදී තියනෙන. හර විදිහයටට පසුගේ අවරුද්දද දස් විසික අවරුද්දදී පමණක් අලි මිනිස් ගැටුමේ රජු ප්‍රතිඵල දිහට අලිඇත්තු හාරසිය තිස් තුනක් මියයද්දී. මිනිස් ජීවිත එකසිය හතලස් පහක් අපිට අහිමි වෙලා තියෙනවා. තැන් අලිියත්තුුන්ගේ ජීවිතරම් මේවා මේ පෙරකරපු පව් මේවා තිරිසං ආත්ම විදිහයට අපිට නොසලකා හරින්න පුළුව. ඒ හාරසිය තිස්තුන අපිට ඒ විදිහට පැත්තකට කරලා දාන්න පුළුව. නමුත් අර නැතිවෙච්ච මනිස් ජීවිත ගැන අපිට ඒ විදිහට හිතලා පැත්තකට කරලා දාන්න පුළුවන්කමක් නැහ. බොහෝ වෙලාවට මේ නැතිවෙලා තියෙන්නේ. දුප්පත් තැලක හතර පස් දෙනෙක්ගේ බඩගින්න පුරවන අම්ම කෙනෙක් හරි තාත් කෙනෙක් හරි වෙන්න පුළුවන්. කියියක් හරි දීලා. වලකට දෙහෙකට. ඒ හතර පස් දෙනාගේ බඩගින්න නිවන්න අපිට පුළුවන්කමක් ලැබුණත්. හිතලා බලන්න. අම්ම හෝ තාත්තා අහිමවීමෙන්. ඒත් පුංචි දවාදරුවන්ගේ ඒ ප්‍රියයන්ගේ හිත්වල ඇතිවන චිත්ත වේදනාව. ඒ හිත තුළ ඇතිවන ගින්දර ලැවගින්නක් බවට පත්වෙලා. උන්ගේම අනාගතය දවා අලුකරන තැනට පත්වෙන එක වලක්වන්න අපිට තියෙන හැකියාව හරිම අල්පයි. එ වගේම මේ මරණ අඩි හයක් හියට වැලුවයි කියලා අවසං වෙන්නේ නෑ. මේ මරණ උග්‍ර සමාජ අරබුදයක් දක්වාම උත්සන්න වෙන්න තියෙන අවකාශය ඉතාමත්ම වැඩි. ඉතල බලන්න කුරා කූමියකුටවත් වරදක් නොකරන තාත්තව පැලේදී අලියෙක්ක හල මරනෝ. ගෙදර එකම පුතාට එතැන් සිත අම්මවයි නංගිවයි ආරක්ෂා කරන්න අම්මගේ නංගිගේ අවශ්‍යතා ඉටු කරන්න බරකරට ගන්න සිද්ධ වෙන. වගාව කරගෙන යන්න ගත්තුූ නැික ගෙවලා ඉවර කරන්නත් ඕන. ඒ වගේම පොද ගැස්සටත් ගේ ඇතුළ ලෙසවල් එකක් බවට පත්කරන කැලිච්ච වහලේ හදරදාන්නත් මේ කොල්ලටම සිද්ධ වෙන. හැමදේමත් එක්ක කොල්ලට ඉගෙනගන්නවයි කියන එක හේනයක් වගේ දරාගන්න බැරි පීරණය පිට කරන්න මූ අනිවාරෙම් මද්‍රව වලට යොමු වෙනවාම තමයි මේ ඇස්සේ අයියට තවත් වද දෙන්න බැහැයි කියලා තීරණය කරපු නංගේ හඳ පානෙම යන්න තීරණය කරනවා. අවසානෙදි මේ ඈත ගමක පුංචි පැලක ගොඩනගෙන පීරණය අවසංවෙන්නේ සමාජ අර්බුදයට සවන්ගේ දායකත්වය ලබාදමින්. හරගම සීතාගේ වෙඩි තැබීම වගේම වනාලි ප්‍රශ්නය ගැන අමටීවී අපේ අදහස තමයි. පෙරහැර සඳහා සම්බන්ධ වෙන විශේෂයම පෞද්ගලික හිමිකරුවන් සිටින අලියතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යතත්වය සම්බන්ධයෙන් නිරන්තර විශේෂ අවධානයෙන් පසුවෙන්න අපට සිද්ධ වෙලාතිය. වගේ තමයි උතුරු ැද පලාාත කේන්ද්‍ර කොට ගනිමින් ඒ ගැමි ජීවිතවලට අපාය කැන්දන අලිමිනිස් ගැටුමටත් කඩි නම් වගේම ස්තිරසාර විසඳුම් අවශ්‍යම මොහොතක තමයි අපි මේ පසුවෙන්නේ. මොකද පෙරහැරක බෙර තාලට අලි ඇත්තුූ ලස්සෙනට තාලට පැද්දෙද්දී. අපිත් ඒ බෙර තාලටම නටත්්දි. ඈත ගම්දනව්වල දුප්පත් මිනිස්සු අලි ඇත්තුත් එක්ක මරාගන්න එක එච්චර හරි නෑ. අමුවෙන්ම හිතපක් අපි ගිහින් එන්න. අමතකනොකර අමු TV YouTube චනල සබස්ටරයිප කරලා බෙල්ලයිකරන එකත් ලික් කර කරම යන්න අමතක කරන්න එා.